පසුගිය කාලයේ ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් යම් තාක් දුරකට අඩු වූ අතර මීට දින කිහිපයකට පෙර විතර මිලද කැපී පෙනෙන ලෙස අඩු වුණා. ඒ වාසිය පාරිභෝගික ජනතාවට ලැබිය යුතු බවට බොහෝ දෙනෙකු ප්‍රකාශ කළ අතර මේ අනුව ලැබුණු සහනවලට සාපේක්ෂව ආපන ශාලාවන්හි ආහාර මිල ගණන්ද අඩු කිරීමටයි තීරණය කර ඇත්තේ. මේ අනුව අද මැදියම් රෑයේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු රොටි, බිත්තර සහිත ආහාර වේලක් රුපියල් 40කින් අඩු කරනු ඇති. තවද බිත්තර රොටියක් රුපියල් 30කින්ද, බිත්තර රෝල්ස් එකක් රුපියල් 20කින්ද අඩු කිරීමට තීරණය කළ බව අද පැවති මාධ්‍ය හමුවට එක්වමින් සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්නල් හිමියන්ගේ සංගමේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළා. මෙම අඩු කරපු මිලේ සහනය පාරිභෝගික ජනතාවට දෙන්නේ නැති යම් කිසි ආපන ශාලාවක් හෝ අවන්හලක් වේ නම් පාරිභෝගික සේවා අධිකාරී නිලධාරීන්ට මම කියනවා අනිවාර්යයෙන්ම හෙට සිට වැටලින් පටන් ගන්න නීත්‍යානුකූලව දෙන්න පුළුවන් සෑම දඬුවමක්ම උන්ට ලබා දෙන්න ඕනේ. අපි ඉල්ලීමක් කරමු බේකර් හිමියන්ගෙන් බිත්තර පාන් එකේ මිල අඩු කරන්න. අන්න බිත්තර මිල අඩු වී වාසි වෙනවා. අනිත් පැත්තෙන් කේක් කිලෝ එකෙන් අඩු කරන්න පුළුවන් රුපියල් 150 200. ප්‍රධාන ආහාර වේලවලට බත් පැකට් එක, ප්ලේන්ටිය, ආප්ප, කිරිතේ ඇතුළු ප්‍රධාන ආහාර වේලවලට උපරිම මිලක් තීරණය කරන්න මාස 3ක් වගේ කාලයක් ඇතුළත. මේක ඍජුවම බේකරි ද්‍රව්‍යවල මිල අඩු කිරීමට තවම ප්‍රවණතාවයක් නොවේ. විහල 10ට 12ට දීච්ච බිත්තරයක් තමයි රුපියල් 70 80 දක්වා නැත්තේ. අද වෙනකොට බිත්තර අඩු වුණාට පොල් තෙල් මිල ගිහිල්ලා තියෙනවා, පාම් ඔයිල් මිල නැගලා තියෙනවා, පොල් මිල නැගලා තියෙනවා, බීලුන් මිල නැගලා තියෙනවා. ඒවා කවුරුත් කතා කරන්නේ නැහැ. ඒවා ඍජුවම බේකරි නිෂ්පාදනයට බලපානවා. අද වෙනකොට ලෝක වෙළඳපොලේ පිටිකුල එකක් රුපියල් 125කට වගේ ගේන්න පුළුවන් ලංකාවට. නමුත් රුපියල් 45ක බද්දක් පනවල තියෙන එක අන්ත දැන් අපිට ගේන්න බැරි වෙලා තියෙන්නේ. මේ අතර ඊයේ සිට සියලුම සහල් රජයේ පාලන මිලයට තේ වෙළඳපොඩ නිකුත් කරන බව මාධ්‍යමෝ කැඳවමින් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඊයේ සඳහන් කළා. රජයට සම්පූර්ණ සහයෝගය දෙනවා. ඇති වෙන්න හරි නැති වෙන්න හරි මේ සැරේ කරන්න පුළුවන් උපරිම දේවල් රජයට සහයෝගයක් වශයෙන් කරන්න මම තීන්දුව කරලා තියෙනවා. නව ආණ්ඩුවේ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුල මවුන්ට සිද්ධ වෙලා තියෙනවා ආණ්ඩුවේ එකඟතාවයට කටයුතු කරන්න. ඒ නිසා ඔවුන් එතනට ඇවිල්ලා තියෙනවා. අපි බොහොමත්ම සතුටුයි. මහා පරිමාණ, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ කියලා අපේ ભેදයක් සියලු වීමෝල් හිමියන් මේ රටේ ජීවත් විය යුතුයි. ඔවුන්ට ඔවුන්ගේ කර්මාන්ත නිසිපරිදි කරන්න අවශ්‍ය කරන වටපිටාව රට තුළ නිර්මාණය විය යුතුයි. ඒ සඳහා මේ ආණ්ඩුව අපිට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරලා දෙන බව අපි විශ්වාස කරනවා. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති පුංචිරාල රත්නායක මහතා මාධ්‍ය හමුවකට එක්වමින් වත්මන් පාලනය ලබා දුන් පොහොර සහනාධාරය පිළිබඳව සහ පවතින ආර්ථික ක්‍රමවේදය පිළිබඳව අදහස් පළ කළා. අපි අලුත් ජනාධිපතිතුමාට කියන්නේ ඒක දිගටම පවත්වාගෙන යනවා නම් හොඳයි. අපිට පොහොර සහනාධාර මුදලවත් පොහොරවත් නෙමෙයි අපිට අඩු මුදලකට ප්‍රමිතියට පොහොර ටික දෙන්න. අපිට රුපියල් 25,000 නෙමෙයි 50,000 දුන්නත් වැඩක් නැහැ පොහොර ප්‍රමිතියට නැත්තම්. මේ අතර සහල් මිල ගණන් සම්බන්ධයෙන් වෙළඳුන් සහ පාරිභෝගික ජනතාවද අදහස් පළ කළා. පාලන මිලට තමයි දෙන්න කියලා තියෙන්නේ. පාලන මිලට දෙන්න වෙනවා. පරලිය සහල් තමයි ලංකාවේ ලොකුම හාල් සැපුම් කරුවා. මෙච්චර කාලයක් වයිතු ලාභයක් ලැබුවා. පහුගිය කාලේ අපිට කීරි සම්බදුන්නේ රුපියල් 70ක් වැඩි මිලට. ඒ 70 වෙනම දැම්මම තමයි මේගොල්ලෝ පාලන මිලට විල ගහලා එවන්නේ. මේ දවස්වල නාඩු සහල් රුපියල් 10ක් වැඩි වෙලා දෙන්නේ. පාලන මිලට දෙනවයි කිව්වට ඔය කතා වෙනම විතරයි. වැඩි වෙනකොට නම් කවුරුත් කියන්නේ නැහැ වැඩි වෙනවා මිසක් මේ ඒ ගානටමයි දෙන්නේ. අඩු වුණොත් නම් ඉතින් අඩු කරලා දෙන්නේ නැහැ. පරණ ගත්තේවා තියනවා කියන එච්චරයි කෙනෙක්.